දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ලෝකයේ රටවල් වල ආර්ථික මට්ටම් ශ්‍රේණිගත කරන ආයතන රාශියක් තියෙනවා. Moody's Investor Services එක ආයතනයක්. Fitch Ratings තවත් ආයතනයක්. ඒ වගේම Standard & Poor's තවත් ආයතනයක්. ශ්‍රී ලංකාව ගැන මේ ආයතන තුනම නිරන්තර ශ්‍රේණිගත කිරීම් ප්‍රසිද්ධ කරලා තියෙනවා කරමින් ඉන්නවා. මීට අමතරව John Hopkins විශ්වවිද්‍යාලයේද අපේ රට ගැන විවිධ දත්ත ප්‍රකාශ කරනවා. Then Moody's Investor Service ආයතනය අපව CA කියන කාණ්ඩයට ඇතුළත් කරලා. මේ ආයතනය ණය ආපසු ගෙවීමේ හැකියාව දක්වන මට්ටම් නැත්තම් තල 8ක් පවත්වගෙන යනවා. දැන් අප සිටින්නේ 7 වෙනි අදියරේ. ඒ අදියරේට තමයි මේ CA කියන්නේ. ඒ කියන්නේ ණය ආපසු ගෙවන්න බැරි වැඩිම අවදානම් කලාපයට තමයි දැන් අපි පත් වෙලා ඉන්නේ. මේ 7 වෙනි කලාපයේ ඉන්න තවත් රටක් තියෙනවා. ඒ දකුණු අප්‍රිකාවේ දුප්පත්ම රටක් වන ගානාව. හැබැයි ගානාවේ උද්දමනය අපට වඩා හොඳයි. ගානාවේ උද්දමනය 40%ක් වන විට අපේ උද්දමනය 61%ක් කියලා Moody's Investor Service ආයතනය පෙන්වා දෙනවා. ඒ වගේම Fitch Ratings ආයතනය අපව CCC කාණ්ඩේ ඉඳලා CC වලට දැම්මා. ඒ කියන්නේ double C වලට දැම්මා. ණය ගෙවන්න බැරි අවදානම් කලාපයේ තමයි මේකත් CC කියන්නේ. මේ අතර John Hopkins විශ්වවිද්‍යාලයේ පෙන්වා දෙනවා අපි චීනයට විතරක් කොපමණ ණයද කියලා. ගිය වසරේ චීනයට ඩොලර් කෝටි 740ක් ණයයි කියලා John Hopkins පෙන්වා දෙනවා. මේ ණය අරගෙන තියෙන්නේ රාජ්‍ය ව්‍යවසායන් සඳහායි. අපේ බාහිර ණය වලින් 15%කටත් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ චීනයට. චීන එක්සිම් බැංකුවට විතරක් ඩොලර් කෝටි 430ක් ගෙවන්න තියෙනවා. චීන සංවර්ධන බැංකුවට ඩොලර් කෝටි 300ක් ගෙවන්න තියෙනවා. දැන් මේ සියලු සාධක දෙස බැලීමේදී අප රට ඇත්තේ අසාධ්‍ය තත්වයක බව ආය අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද? මෙහිලා දැන් අප තෝරගෙන ඇති විශේෂඥ වෛද්‍යවරයා වනුයේ IMF හෙවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයි. මේ විශේෂඥ වෛද්‍යවරයා වෙතද අප ගියේ රෝගය හොඳටම ඔඩුදුවලා මරණාසන්න වුණාම නේද? දැන් අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඩොලර් බිලියන 2.9ක ප්‍රතිකාර ඉල්ලලා තියෙනවා. ලෙඩාට හොඳටම අමාරුයි. නමුත් මේ IMF දොස්තර හරි අමුතුයි. එයා මීට පෙර ලෝකේ මේ වගේම මරණාසන්න රෝගීන්ට ප්‍රතිකාර කරලා තියෙනවා. ඒ බොහෝ අවස්ථාවල අර ලෙඩා මලත් බඩ සුද්දයි කියලා අපේ ගැමි වහරට ගැලපෙන උත්තර තමයි හම්බ වෙලා තියෙන්නේ. අපේ අය නම් කියන්නේ IMF ඖෂධ තිත්තයි කියලයි. අපට තිත්ත බෙහෙත් බොන්න වෙනවා කියලා තමයි අපේ අය කියන්නේ නේද? නමුත් මේ අපි වගේම රෝගී වූ රටක් තමයි ග්‍රීසිය. ග්‍රීසිය හිටපු මුදල් ඇමති මහාචාර්ය යානිස් වරුෆාකිස් කියනවා IMF දොස්තර තිත්ත බෙහෙත් කියලා දෙන්නේ විෂ බෙහෙත් ගුලි කියලා. රටක් බංකලොත් කළ විට කරපු උන්දලම රට යලි කරවන විට මේ අර්බුදයෙන් ගොඩ ඒමට විසඳුම් සෙවීමට එයාලටම බාරදීම හරහා. ඒක හරියට අර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නේද? දැන් අපට සිද්ධ වෙමින් තිබෙන්නේ ආන් ඒක. එහෙම වෙලාවක ඔය තිත්ත බෙහෙත් කියලා මේ අපිට ගිල්වමින් ඉන්නේ IMF එක දෙන වස ගුලිද කියලා දැන් හොයා බලන්නටම ඕනේ. සමහර බෙහෙත් තිත්තයි. ඒක ඇත්ත. නමුත් මේ තිත්ත බෙහෙත් කියලා අපට පොවන්න හදන්නේ වස ගුලිද කියලා පක්ෂ විපක්ෂ සියලු දෙනාම පන අදින රටවැසියා දිහා බලලා දැන්වත් කරුණා කරලා විමසන්න. ජාතික සම්පත් විකිණීම, ලාභ ලබන ආයතන විකිණීම, දිගට හරහට බදු ගහන එක, විදුලි බිල, ඉන්ධන බිල උදේ ඉඳන් හැන්දෑ වෙනකන් ඉහළ දාන එක, බැංකු පොලිය ඉහළ දාන එක නේද? මෙයාදී සමහර ක්‍රියාවලින් දැනට නම් ශ්‍රී ලංකාව කියන පන අදින රෝගියට බැලූ බැල්මට සුවයක් පේන තෙක්මානයක නෑ. හොඳේ IMF විශේෂඥ වෛද්‍යවරයා තමන් දුන්න සමහර වැරදි බෙහෙත් නිසා මියගිය රටවලින්
වෙන රටවලට මෙයා බෙහෙත් කරලා තියෙනවා. එහෙම මියගිය රටවලින් පසු කාලේ සමාව ඉල්ලුවා. හොඳද? ඒක අමතක කරන්න එපා. IMF එක ලෝකේ සමහර රටවලින් සමාව ඉල්ලලා තියෙනවා. ඒ නිසා ඔය මියගියාට පසුව සමාව ඉල්ලන විශේෂඥ වෛද්‍යවරුකුගෙන් ඇති වැඩක් නැහැ නේද? මතක තියාගන්න. මේ තිත්ත බෙහෙත් කියලා හිතාගෙන සමහර වස ගුලි අපට ගිල්වන්නේ නැතුව සිටීම ඔය කොයි කාගේ කාගෙත් ඇඟට ගුණ විය හැකි බව ටෙලිවැකිය අවසන් කරමින් මතක් කරනවා.